ඔයා රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා උසස් අධ්‍යාපනය හෝ අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා කවුරු වුණත් මේ වීඩියෝ එක ක්ලික් කළේ ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න නිසා. ඒකේ තේරුම තමයි ඔයා තව දුරටත් ඉංග්‍රීසි අධ්‍යාපනයේ නිරත වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන මේ කාරණා අට ඔයාලගේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙයි. ඔයාට තාමත් ඉංග්‍රීසි කතා කරන්න බැයි නම් මේ කරුණු අට ඔයා පිළිපදිනවද කියලා අනිවාර්යයෙන්ම හොයලා බලන්න. මේ බොරු අට, මේ මිත්‍යා මත අට ඔයා තාමත් පිළිපදිනවා නම් ඔයාට ඉංග්‍රීසි කතා කරන එකේ ගැටලු අනිවාර්යයෙන්ම ඇති. ඒක නිසා අපි වීඩියෝ එකට ගිහිල්ලා විස්තරාත්මකව කතා කරමු. මේ බොරු අට ඔයාගේ ජීවිතේ තියනවද කියලා, එහෙම තියනවා නම් අදම ඒ මිත්‍යා මත අට ඔයාගේ ජීවිතෙන් ඈත් කරගන්න. ඒක නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම නරඹන්න. වාගේ ජීවිතේ වටිනාම වීඩියෝ එක මේ වීඩියෝ එක වෙන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි ග්‍රැමර් නැතුව කවදාවත් ඉංග්‍රීසි කතා කරන්න බැහැ කියලා ඔයාට කියලා තියෙන බොරුව. ඒක ඇත්ත නෙමෙයි. ඇත්තටම ග්‍රැමර් ඉගෙනගෙනද ඔයා සිංහල කතා කරන්න පුරුදුනේ. ග්‍රැමර් කියන්නේ භාෂාවක් කතා කරන රීතිමාලාවක්. ඒ රීතිමාලාවට අනුව තමයි භාෂාවක් හැදිලා තියෙන්නේ. මම මෙතෙන්දි කීයටවත් කියන්නේ නැහැ ඔයා ග්‍රැමර් ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා. ග්‍රැමර් අනිවාර්යයෙන්ම ඔයා ඉගෙන ගන්න ඕනේ. හැබැයි ග්‍රැමර් අත්‍යවශ්‍ය නැහැ ඔයා ඉංග්‍රීසි කතා කරනවා නම්. හිතන්න ඔයා යාපනය ප්‍රදේශයට ගිහිල්ලා මාස කිහිපයක් ඉන්නවා. ඔයාට සිංහල කතා කරන්න කිසිම මිනිස්සෙක් එහෙදි හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයාට දෙමළ ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම ඔයා දෙමළ ඉගෙන ගන්නවා නෙමෙයි, ඔයා ජීවත් වෙලා ඉන්න වෙලාවට ඔයාට ඔටෝමැටිකලි දෙමළ වචන ඇහෙනවා. ස්වභාවිකවම ඇහෙන මේ වචන ඔයාගේ ජීවිතයට එකතු වෙනවා. ඒක නිසා ඔයාට નિરાයාසයෙන්ම දෙමළ කතා කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඔයා එකම එක ව්‍යාකරණ නීතියක්වත් ඉගෙන ගත්තේ නැහැ. හැබැයි ඔයාට දෙමළ කතා කරන්න පුළුවන්. ඒක නිසා මේ පළවෙනි බොරුවට ඔයා අහුවෙන්න එපා. ග්‍රැමර් අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි ඉංග්‍රීසි කතා කරන්න. දෙවනි කාරණේ තමයි මාස කිහිපයකින් හොඳටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන එක. මෙතෙන්දි හොඳටම කියන වචනේ තමයි ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඇත්තටම දවසක් ඇතුළත උනත් අපිට ඕනම භාෂාවක් කතා කරන්න පුළුවන් වාක්‍ය කිහිපයක් ඉගෙන ගත්තොත්. හැබැයි ඔයාට හරියටම භාෂාවක් හසුරවන්න අවුරුදු ගාණක් යනවා. මේකෙන් ඔයාලා අධෛර්යයට පත් වෙන්න එපා. මම කියන්නේ නැහැ මාස කිහිපයකින් යමක් ඉගෙන ගන්න බැහැ කියන එක. හැබැයි හරියට දෙයක් ඉගෙන ගන්න වසර කිහිපයක් ගත වෙනවා. ඕගොල්ලෝ ගුරුවරුන්ගෙන් අහලා බලන්න, එයාලට ඒ සබ්ජෙක්ට් එකේ විෂය ප්‍රවීණත්වයට පත් වෙන්න වසර කිහිපයක් ගත වෙලා තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම සමහරුන්ට වසර 5, 10, 15, 20 දක්වා ගත වෙන්න පුළුවන්. ඒක නිසා භාෂාවක් කෙටි කාලයකින් ඉගෙන ගන්න ලෝකෙ ක්‍රම නැහැ. ඔයාට යම්කිසි කාලයක් අවුරුදු කිහිපයක් ඒක වෙනුවෙන් වැය කරන්න වෙනවා ඔයාට ඒ භාෂාව හොඳින් ඉගෙන ගන්න නම්. චිත්‍රපටි බලලා විතරක් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මේකත් මිත්‍යා මතයක්. මම මෙතෙන්දි කියන්නේ නැහැ ෆිල්ම්ස් බලන්න එපා කියලා. ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීෂ් ෆිල්ම්ස් බලන්න ඕනේ. හැබැයි ඉංග්‍රීෂ් ෆිල්ම්ස් බලනකොට ඒකේ තියෙන දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ෆිල්ම් එකක් බලද්දි ඔයාට අලුත් වචන එකතු කරගන්න පුළුවන්, වාක්‍ය ඛණ්ඩ එකතු කරගන්න පුළුවන්. හැබැයි ඔයා ඒ වචන පාවිච්චි කරලා එදිනදා ජීවිතේදී කතා කළේ නැත්නම් ඔයාගේ ඉංග්‍රීෂ් ඉම්ප්‍රූව් වෙන්නේ නැහැ, වර්ධනය වෙන්නේ නැහැ. ඒක නිසා ෆිල්ම්ස් බලන එකෙන් විතරක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා ඕගොල්ලෝ වැරදි මතයකට එන්න එපා. ෆිල්ම්ස් බලන ගමන් ඕගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරන්න, ස්ටඩි කරන්න පුරුදු වෙන්නත් ඕනේ. හතරවෙනි කාරණය, ඉංග්‍රීසි කතා කරන්න නම් හැමදේම හරියට දැනගෙන ඉන්න ඕන කියන එක. ඔයාට ජීවිත කාලය ඇතුළත කිසිම දවසක ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන ඉවර කරන්න බෑ. වචන ලක්ෂ ගාණක් තියෙනවා, වාක්‍ය ඛණ්ඩ ලක්ෂ ගාණක් තියෙනවා, ග්‍රැමර් රූල්ස් දහස් ගාණක් තියෙනවා. ඒ වගේම මේ ඉංග්‍රීසි භාෂාව ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලොකු භාෂාවක් ඔයාට ඉගෙනගෙන ඉවර
කරන්න බෑ. හිතන්න වෛද්‍යවරයෙක් ඉංග්‍රීසි භාෂාවේ සියලුම දේවල් දන්නේ නැහැ. එයාගේ රැකියාවට අදාළ වෙන වචන විතරයි එයා දන්නේ. ඉතින් ඔයත් කරන්න ඕනේ ඔයාගේ රැකියාවට හෝ ඔයාගේ ජීවිතයට අදාළ වෙන ඉංග්‍රීසි පමණක් ඉගෙන ගන්න කටයුතු කරන එක. එහෙම නැතුව ඉංග්‍රීසි භාෂාවම ඉගෙනගෙන කවදාවත් ඔයාට ඒක ඉවර කරන්නත් බෑ, කතා කරන්න යොදා ගන්නත් බැරි වෙනවා. පස්වෙනි කරුණ, දවසකට පැයක් පාඩම් කළාම හොඳටම ඇති. ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ ඔයාලා ෆේස්බුක් යනවා කියලා හිතන්න. ඔයා දවසකට පැය කීයක් ෆේස්බුක් යනවද? දවසකට පැය කීයක් වට්ස්ඇප් එකේ ඉන්නවද? ඉතින් මේ දේවල් ඔයා පැයක් වෙන් කරගෙන නෙමෙයි කරන්නේ. ඒක නිසා ඔයාට ඒක ඉතාමත්ම හොඳින් පුළුවන්. එහෙනම් ඉංග්‍රීසි කතා කරන්න විතරක්, ඉංග්‍රීසි ඉගෙන ගන්න විතරක් ඇයි ඔයා පැයක් වෙන් කරන්නේ? පැයකින් විතර ඔයාට භාෂාවක් ඉගෙන ගන්න බෑ. ඒක ඔයාගේ මුළු දවසෙම පුරුද්දක් බවට පත් කරගන්න ඕනේ. එහෙම කළේ නැත්නම් කවදාවත් පැයක් විතරක් පාඩම් කරලා ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. ඒක ඔයාගේ මුළු දවසෙම ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකේ කොටසක් වෙන්න ඕනේ. හයවෙනි කරුණ, තමන් එක්කම කතා කිරීම ප්‍රමාණවත් කියන එක. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා self talking කියලා. ඔයා ඔයාටම කතා කරන එක ඉතාම හොඳ දෙයක්. හැබැයි ඒකෙන් විතරක් ඔයාට ඉංග්‍රීසි බය නැතුව කතා කරන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම පිරිසක් ඉදිරියට ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ වගේ ඉංග්‍රීසි ක්ලාසස් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඉංග්‍රීසි කතා කරන එක ඉම්ප්‍රූව් කරගන්න. ඒ වගේම ඔයාගේ රැකියාවේ යම්කිසි අවස්ථා පාවිච්චි ඔයාට පුළුවන් ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. මිනිස්සු එක්ක ඇත්තටම ගැටෙන්නේ නැතුව ඔයාට සාර්ථකව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න බෑ. මෙතෙන්දි මම කියන්නේ නැහැ self talking කරන්න එපා කියලා. self talking විතරක් ඉංග්‍රීසි කතා කරන්න ප්‍රමාණවත් නැහැ කියන එක මතක තියාගන්න. හත්වෙනි කරුණ, gedara ඉංග්‍රීසි පසුබිමක් නැතුව ඉංග්‍රීසි කතා කරන්න බෑ කියන මතය. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ඉංග්‍රීසි කතා කරන්න මම ඉන්ටර්නැෂනල් ස්කූල් යන්න ඕනේ, ගෙදර ඉංග්‍රීසි කතා කරන පරිසරයක් තියෙන්න ඕනේ, මගේ රැකියාව ඉංග්‍රීසි කතා කරන්න ඕනේ වගේ දේවල්. ඇත්ත, ඒ වගේ දේවල් වලින් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න ලොකු පිටුවහලක් වෙනවා. හැබැයි ඔයාට මේ කිසි දෙයක් නැත්තම් ඔයා අධෛර්යයට පත් වෙන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේම ක්‍රමයක් හදාගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න පුරුදු වෙන්න. ඔයාට මේ වගේ පසුබිමක් නැහැ කියලා කිසිම දවසක භාෂාවක් ඉගෙන ගන්න ඒක බාධාවක් වෙන්නේ නැහැ. අටවෙනි කරුණ, ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හරිම ලේසි දෙයක්. මම සරල උත්තරයක් මේකට දෙන්නම්. මෙච්චර ලේසි දෙයක් නම් ඇයි මිනිස්සු මේ වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නේ? කිසිම දෙයක් ලෝකේ ලේසියෙන් දිනා ගන්න බෑ. ලේසියෙන් දෙයක් දිනා ගන්න පුළුවන් නම් ඒකේ වටිනාකමකුත් නැහැ. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ඒ වගේම අමාරු දෙයක්කුත් නෙමෙයි. ඒකට ඔයා යම්කිසි උත්සාහයක් අවංකව දරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මම වීඩියෝස් විශාල ප්‍රමාණයක් කරලා දෙනවා. මේ චැනල් එක කරගෙන යන්නෙත් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න. ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම මේක ගොඩක් අමාරු දෙයක්කුත් නෙමෙයි. ඔයා යම්කිසි උත්සාහයක් කාලයක් තිස්සේ දැරුවොත් ඔයාට ඇත්තටම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේක ලේසි දෙයක් කියලා අතාරින්න එපා. අමාරු දෙයක් කියලාත් අතාරින්න එපා. මේක මධ්‍යස්ථ දෙයක්. ඔයා යම්කිසි effort එකක්, යම්කිසි උත්සාහයක් දැරුවොත් ඔයාට මේක ජයග්‍රහණය කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මිත්‍රෝනි, මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. ටිකක් motivation වලට බර වීඩියෝ එකක් තමයි මං අරගෙන ආවේ. මොකද මේ videos ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත්. ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් ඔයාගේ life එකත් චේන්ජ් කරගන්න, වෙනස් කරගන්නවා, හිතන විදිය වෙනස් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් එකක් දාගෙන යන්න, ඔයාගේ මතය අනිවාර්යයෙන්ම පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම good luck, හැමෝටම goodbye.